Good evening and welcome to the Daily News Roundup with Daily Mirror Online. You're with me, Bhaktiya B. Surya. Let's take a look at our headlines. People's Bank of Sri Lanka blacklisted by China. New homes for the families affected by the Easter Sunday attacks. Vallikada prison inmates protest causes rupees 10 million worth of damages. Shah Rukh Khan's son granted bail in drug case. Facebook changes its name to Meta in major rebrand. Villagers protesting against the removal of soil. Now diving into those stories in detail. Responding to the moves taken by the Economic and Commercial Office of the Chinese Embassy in Sri Lanka to blacklist People's Bank, the People's Bank said that the decision to hold the payment to the Chinese company was taken following an interim injunction issued by the court. Prime Minister Mahinda Rajapaksa said at the St. Lucia Cathedral in Kottayana this afternoon that new houses will be given on behalf of the people affected by the Easter Sunday attack. බෝම්බ ප්‍රහාරයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් අපි රජයක් වශයෙන් කළ යුතු යුතුකම අපි අනිවාර්යයෙන්ම ඉටු කරනවා. අපි අතින් යමාරට ප්‍රමාදයක් නැති වෙන්න ඇති. නමුත් අනිවාර්යයෙන්ම අපි ඔවුන් වෙනුවෙන් අපේ කැපවීම ඔවුන් වෙනුවෙන් කරන්නට අපි සූදානම්. මොකද අපි දන්නවා ත්‍රස්තවාදී එම් වැටකාපු පිරිස මොනතරම් ඒ පවුල් මොනතරම් තත්ත්වයක ඉන්නවද කියන එක. මේ වගේම ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවන්ට වග බලා ගන්න මේ රජය පියවර ගන්නවයි කියන එක මතක් කළ යුතුව තියෙනවා. ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ගමන් බිමන් යන්න තමන්ගේ ආගම දිනීම සඳහා පල්ලිය පන්සලට යන්නට ඕවිලට යන්නට අයිතිය තිබිය යුතුයි. ඒ වැකදීම ඒ වගකීම ආගම දිනීමේ නිදහස භුක්ති විඳින්න නම් ඔවුන්ට ආරක්ෂාවක් ඇතුව ඒස් තමන්ගේ ආගම දෙහිමට ඉදිරිය යුතුව තියෙනවා. එමනම් ඒ සඳහා ගත යුතු සියලු පියවරන් ගැනීම රජයක වගකීමක් අපේ වගකීමක් වශයෙන් අපි සලකමු. එනිසා අපි මේ පිළිසෙමින් අපි යුතුකමක් තියෙන ඉටුකරන්න මම හිතන්නේ අද අපිට සහභාගී වෙන්න ලැබීමත් මම සන්තෝෂ වෙනවා. මේ විශේෂයෙන්ම අති උතුම් රංජිත් මැල්කම් කාදිනල්තුමා නිතර හමු වෙච්ච අවස්ථාවලදී හැම අවස්ථාවකදීම මතක් කරන එක කාර්යයක් තමයි එදා පාස්කු ප්‍රහාරයෙන් පීඩනයට පත්වෙච්ච පිරිස් වෙනුවෙන් රාජයක් විසින් කළ යුතු යුතුකම් ඉටු කරන ලෙස අපි බොහොම පැහැදිලිව කියන්න ඕන. තුමනි අපෙන් විය යුතු යුතුකම අපි අනිවාර්යෙන් ඉටු කරනවා. ඒ වගේම තමයි එවැනි තත්ත්වයක් අනාගතයේදී ඇති නොවෙන්න අපි වග බලා ගැනීම අපේ වගකීම. ඒ සඳහා අපි කටයුතු කරනවා. රජයක් වගකීම බාරගත්තම නැතිවෙච්ච නිවාස වෙනුවෙන් නැවත නිවාස ලබා දීම මං හිතන්නේ අපේ රජයක වගකීමක් වශයෙන් අපි දකිනවා. ඒ නිසා ඒ නිවාස ලාභීන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා කියන එක මතක් කළ යුතුව තියෙනවා. අපිට විශේෂයෙන්ම රජයක් වශයෙන් අපෙන් විය යුතු යුතුකම් අපි කරනවා. මේ රටේ ත්‍රස්තවාදය මුලින් නුපුටා දමන්න අපි කටයුතු කරා. ඒ අවස්ථාවේ අවුරුදු 28ක 30ක කිට්ටු කාලයක් තුළ මේ රටේ තිබිච්ච ත්‍රස්තවාදය නිසා මොනතරම් බැටකෑවද කියන එක අපි දන්නවා.
එනිසාම තමයි අපි බලයට ඇවිල්ලා අවුරුදු 3ක් යන්න ඉස්සෙල්ලා ඒ ත්‍රස්තවාදී සම්පූර්ණව උපුටා දමන්න අපිට පුළුවන්කම ලැබුණ කියන එක අපි සන්තෝෂෙන් කියන්නේ. එනිසා ඉදිරියටත් කිසි විටක ත්‍රස්තවාදයට ඉඩ නොදෙමින් රටේ ජනතාවට නිදහසේ නිවහල්ව තමන්ගේ ආගම ඇදහිීමට ජීවත් වීමට පියවර ගැනීම අපි කරනවා කියන එක මතක් කරන්න ඕන. The prison department said that the prison engineering division has estimated that the chapel section of the Valikkad prison has suffered a loss of around 10 million rupees due to the protest staged by the inmates. Bollywood superstar Shah Rukh Khan's son has been granted bail 26 days after he was arrested for allegedly doing recreational drugs at a party. Aryan Khan, 23, was taken off a cruise ship that was on its way from Mumbai city to the state of Goa on the 2nd of October. Facebook has changed its corporate name to Meta as part of a major rebrand. The company said it would better encompass what it does as it broadens its reach beyond social media into areas like virtual reality. The change does not apply to its individual platforms such as Facebook, Instagram, and WhatsApp, only the parent company that owns them. Villagers are protesting against the removal of soil removal in Pannala Sandalankawa area. For further details on the stories, visit our website www.dailymirror.lk. Thank you for tuning in. I'm Bhakti Abe Surya, and this is the Daily News Roundup.